ada, tapi nih awastadi ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ කොරෝනා දෙවෙනි රැල්ලද මේ කියලා. මේ මයි අපිට මේකේ පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල කියලා එහෙම විශේෂයක් නැහැ. ඔය මිනිස්සු කරගත්ත දේවල් වලට වපුරපු දේට අනුව අස්වැන්න ලැබෙනවා. ඒ වගේ දෙයක් පව් කර කර ආව සතර ගමනදී බොහොම දෙනෙක් ඒ පව් කරපු ඇයට දුක් විපාක ලැබිලා තියෙනවා. මේ පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල කියලා දෙයක් නැහැ. යම්තන් ඒ පාප බලය යටපත් වේගෙන හොඳ තත්ත්වයක් මතු වේගෙන එනකොට මිනිස්සු නැවත පාප බලය මත කරගන්න උවමනා දේවල් වලට නැවත යොමු වෙනවා. එතකොට ඉතින් අර යටපත් වෙච්ච පාපේට ලැබෙන විපාක ටික නැවතත් මතු වෙනවා. ඒකයි ඔය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මුලින්ම සඳහන් කරපු විදියට මුල ඉඳලාම අපි විතරම සඳහන් කරපු විදියට පස්පව් වලින් තොරව රටේ පාලනය ගෙනියන්න ඕනේ. පංචශීල ප්‍රතිපත්තිය කඩ කරලා මුදල් උපයන ක්‍රමවේදයක් තියෙනවා ලංකාවේ පාලකයන් ක්‍රියාත්මක කරන. මේක වහම නතර කරන්න ඕනේ. ඊළඟ එක තමයි මහා සංඝරත්නය නිහඬව ඉන්නේ නැතුව ගොළුව වීර වගේ ඉන්නේ නැතුව නිවැරදිව බුදුබන් ටික කියලා දෙන්න ඕනේ. අර මන්ත්‍රී දේවිය දරුව නැති වෙච්ච වෙලාවෙදී දරුව දන් දීපු වෙලාවෙදී සත්තුන්ගෙන් අහා ගියා. ඒ සත්තු මේ වන සිව්පාවුන් කිසිම සතෙක් කතා කරේ නැහැ නිහඬව කියලා. ඒක විපාකෙ තමයි අද සම්මුත කතා කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේ බුද්ධ චීවරය දරාගෙන බුදුබණ ටික නිවැරදිව පෙන්වලා දෙන්නේ නැතුව නිහඬව හිටියොත් පාලකයන් ඕන විදිහට පංච දුස්චර්ත මේ රට තුළ ව්‍යාප්ත කරමින් ජනතාවට පංච දුස්චර්ත වලට යොමු වෙන්න උවමනා මාර්ගයේ පාදමින් පාලක කරගෙන යන කටයුතු වලට නිවැරදි අවබෝධය දීලා ওই වැඩවලින් වෙනස් කරලා නිවැරදි මග රට තුළ ක්‍රියාත්මක කරන්න කටයුතු යෙදුවේ නැත්නම් ওই මහා සංගරත්නයට සිද්ධ වෙන්නෙත් මන්ත්‍රී දේවිය අර දරුව ගැන අහපු වෙලේ නිහඬව හිටපු සත්තුන්ට වෙච්ච දේ තමයි ලැබෙන ප්‍රතිලාභය. ඒක නිසා නැවත මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා උතුම් වූ සම්බුද්ධ දේශනය ආරක්ෂා කරගනිමින් ඒ බුද්ධ දේශනයට අනුව ප්‍රතිඵල ලබා ගන්න කැමති නම් ගරුතර මහා සංඝරත්න දැන්වත් අවදි වෙන්න ඕනේ. මොකද මේ බෞද්ධ රටක් බෞද්ධ රටේ අපි කියන්නේ බෞද්ධ සිංහල බෞද්ධ විතරක් ඉන්න ඕනේ කියලා. එහෙම එකක් නෙමෙයි ඕනම ජාතියක් ඕනම වර්ගයක ඕනම ආගමකින් ඉන්න හිටියට කමක් නැහැ. නමුත් බෞද්ධ ප්‍රතිපත්තියක් තියෙනවා මනුස්සය උසස් විදියට ගෙනියන. උසස් මනුස්සයෙක් කරන. ඒ ප්‍රතිපත්තිය ඕනම මේ රටේ ඉන්න ජීවත් වෙන සියලුම දෙනා එක ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට මේකයි. එතකොට කොරෝනා පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල කියලා දෙයක් නෙමෙයි මේ. පාපයෙන් අකුසලයෙන් ඈත් වෙන චේතනාව වෙනස් කරගන්න ඕනේ. තමන්ට ලැබෙන දුක් විපාක ටික ටික අඩු වෙනකොට නැවතත් රාගික චේතනා, ද්වේෂ සහිත චේතනා, මෝහ මූලික චේතනා ඇති කරගන්නකොට නැවතත් තමන් කරගත්ත යටපත් වෙලා තියෙන පාප බලය ඒ පාපයට ලැබෙන විපාක නැවත මතු වෙනවා. ඒකයි වෙසිද්ද වෙන්නේ. ඒ නිසා නැවත නැවත මේක පුන පුනා කියන්න ඕනේ නැහැ. මේ අවස්ථාවේදී මේ කිව්ව ඇති ප්‍රමාණවත් මොලේ තියෙනවා නම් ප්‍රඥාවන්තව කටයුතු කරනවා නම් එයාට බේරෙන්න පුළුවන්. බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තිට පමණයි කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ මෙන්න මෙතනයි. ඊළඟ කාරණය තමයි දියසෙන් උදාවගෙන ගොඩාක් අය මේ මාධ්‍යෙන් ඉදිරිපත් කරන කරුණු ඇතැම් අය කියන ඉදිරියේදී දියසෙන් බිහි වෙනවා කියලා. ඒ කිසිම දෙයක්කින් සිද්ධ වෙන්නේ නැහැ නිවැරදි මඟ පෙන්වීමක්. ඒ වගේම ප්‍රශ්නයකට පිළිතුරක් එන්නේ නැහැ. ප්‍රශ්නයකින් තවත් ප්‍රශ්න වලක් හදනවා විතරයි සෑම තැනකින්ම කරන්නේ. ඒක නිසා අපි ඉදිරිපත් කරන්න ඕනේ 80 දශකේ ඉඳන් දියසෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා ලංකාවේ. මේ වැඩපිළිවෙලට ඉහළින් ජනතාව නියෝජනය කරමින් ජනතාව පත් කරගන්න ඒ මාධ්‍යවේදීන් ඒ වගේම රට පාලනය කරන පාලකීන් මේ වැඩපිළිවෙලට එකතු වෙන්නේ නැහැ. මොකද ඒ අය බයයි ඒ අය කරන ලෞකික දේවල් කරගන්න බැරි වෙන නිසා. නමුත් මෙතනදී ඔය පව් කරලා දසකුසල් කරලා ලෞකික දේවල් ලෞකික සැප විඳ විඳ යන ගමනක් නෙමෙයි දීසෙන් පෙන්වන්නේ. සීවලි මහරහතන් වහන්සේ සිව්පසය ලැබුණා වගේ දුකක් කරදරයක් බාධකෙන් තොරව තමන් හිතනවට වඩා අනන්ත අප්‍රමාණ සැපතකින් ජීවත් වෙන්න පුළුවන් පසුවිමක් හදන්න තමයි දීසෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. දීසෙන් කියන්නේ ලෞකික බලයක් නෙමෙයි. දීසෙන් කියලා නොයෙකුත් ලෞකික කටයුතු කරන අය අදහස් ඉදිරිපත් කරනවා. මේ මාත්‍යයේ තියෙනවා අර විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සිරිගුණාලංකාර ආන්දරන්ට අපේ මේ දියසෙන් වරප්‍රසාද බලය ඒ වගේම සිරි උපුල්වන් ශ්‍රී විෂ්ණු දේව බලය ප්‍රසාද බලය ලබා දුන්නේ
සාසනික ශක්තිය මතු කරලා සිත පහනක් කරගන්න වැඩපිළිවෙල ජනතාවට හඳුන්වා දෙන්න. නමුත් එතනටත් මාර බලවේග භූත බලවේග යොමු වෙලා ඒ වැඩපිළිවෙල අසාර්ථක වුණා. අපි පසුගිය දිනක ගියේ ඒ කඹුරු පිටියේ ඒ සිරිගුණාලංකාර හාමුදුරුවෝ හිටපු විහාරස්ථානයේ ඒ සිරිගුණාලංකාර හාමුදුරන්ගේ පිළිරුවටත් අපි කිරිහාර පූජාවක් තිබ්බා. මොකද අපි කියපු දේ කරන්න බාරගත්ත අතරමඟදී වැරදුනත් ඒ ගෝල 54ක් හිටියා 54 මාද දියසෙන් කියලා ඉදිරිපත් වෙනවා. නමුත් මේ අතර ඉන්න ජ්‍යොතිෂය කරන අය මේවාගේ ලෞකික කටයුතු කරන කෙනෙක් මේ දියසෙන් කියන්නේ. ලෝකෝත්තර ධර්ම මාර්ගය තුළ තම ජීවිතය පවත්වාගෙන යන කෙනෙක් දියසෙන් කියන්නේ. ඒක නිසා අන්න ඒ తත්වය අපි ජනතාවට හඳුන්වලා දෙන්න ඕනේ. ඒක නිසා ওই ඉදිරිපත් වෙන ලෞකික කටයුතු කරන අය දියසෙන් කියලා කොච්චර ඉදිරිපත් වුණත් ජනතාව අතරමං වෙන්න එපා. අනාගත බලාපොරොත්තු හදලා වර්තමානයේ ප්‍රතිඵල ලබා ගන්න සැනසෙන්න තියෙන කාලය නිකරනේ අයාලේ අපතේ යවන්න එපා. ශනේකෙන් බුදුදහම කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන එක. අපි පෙන්වලා දීලා තියෙන ධර්ම මාර්ගය ඔස්සේ ඉදිරියට කටයුතු කරන්න. මේ කාරණේ තමයි කියන්න තියෙන්නේ. යලි දියසෙන් උදාවක් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දියසෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන රට තුළ මේ වැඩපිළිවෙලට එකතු වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරලා අපි එක්ක එකතු වෙලා අපේ සඳහන් කරන විදිහට තම තමන්ගේ ප්‍රදේශවල බුදුගුණ බලය මත කරලා මිත්‍යා දෘෂ්ටි පාපය අකුසලය කියන මේ බලවේග වලින් ජනතාව සැප හොයනවා. ඒවට ගිහිල්ලා සැප හෙව්වට කොච්චර හෙව්වත් දුකක් මිසක සැපක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුදුගුණ බලයෙන් නිර්ආමිත සැපක් ලැබමින් මෙලොවත් සැපත පරලොවත් සැපත ඒ වගේම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සැපත ලබා ගැනීමට කටයුතු කරන්න අපහා එක් වෙන්න කියලා ඇරයුම කරන ওই දියසෙන් කතාව ගැන හොයන අනාගතයේ දියසෙන් මතුවෙනවා කියලා කියන සෑම දිනාටම ඒ බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. දැන් වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙන එකතු වෙන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන සඳහන් කරන්න ඕනේ මේ සම්බුද්ධ සාසනය පවතින රටේ මේ ප්‍රතිපත්තියට අවනත වෙලා කටයුතු කරන ඇයට දුකක් කරදරයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. දියසෙන් උදාව දුක් කරදර ඇති වෙනවා කියලා මතයක් හදාගෙන යනවා තවත් පැත්තකින්. නමුත් දියසෙන් බලය නිසා නෙමෙයි මේ දුක් කරදර ඇති වෙන්නේ. බුදුගුණ බලය මතු වෙනකොට ඒට විරුද්ධව වාදීව කටයුතු කරපු අය මිත්‍යා දෘෂ්ටිය මත කරන්න කටයුතු කරපු අය ජනතාව මේ ලංකාවේ ජීවත් වෙන ජනතාව මිත්‍යා දෘෂ්ටිය ඔස්සේ ඉදිරියට ගෙනියන්න කටයුතු කරපු අය දැනටත් මමයි දියසෙන් කිය කියා ජ්‍යොතිෂය වගේ මිත්‍යා ලෞකික මිත්‍යා දෘෂ්ටික ජ්‍යොතිෂය කරන අය මේ දියසෙන් බලයට විරුද්ධව කටයුතු කරමින් දියසෙන් මමයි කියලා ඒ ප්‍රතිලා බලාපොරොත්තු වෙන ලෞකික කටයුතු කරන සියලුම දෙනා මේවෙන් අනන්ත දුක් කරදර වලට පත් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ තත්ත්වයට පත් වෙන්න පෙර ආතු අපි සඳහන් කරන්නේ දියසෙන් බලයෙන් කිසිම කෙනෙක් දුකට කරදර පත් වෙන්නේ නැහැ. තම තමන් කරගන්න දේවල් වලට විපාක තමන් කරගත්ත දේට තමන් ලබා ගන්න ප්‍රතිඵල පමණයි ඔය සිද්ධ වෙන්නේ. ඒක නිසා දියසෙන් බලයට අවනත වෙලා දියසෙන් බලය හා එක් වෙලා බුදුගුණ බලය එක්ක ගමන ආරම්භ කරන මේ දක්වා කරපු වැරදි වලට ලැබෙන විපාක වළක්වගෙන සැපසේ ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා දියසෙන් උදාව කියන්නේ ලෝකෙට බුදුගුණ ශාන්තිය බුදුගුණ බලය උදා වීමක්. ඒ නිසා මිනිස්යෙන් දෙවියන් පමණක් නෙමෙයි තුන් ලෝවාසී සියලු සත්වයන් සුවපත් වීම පිණිස මේ තුන් ධර්ම ශක්තිය බලයේ හේතු වේවා. තුනරුවන් ආරම්භ කරගෙන මේ ලෝකයේ ධර්මයේ කොටස් දෙකකට බෙදලා තියෙන බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර ධර්මයේ සහ ලෞකික ධර්මයේ ලෞකික ධර්මයේ මිත්‍යාව සහ බොරුව මත පදනම් වෙලා තියෙන తాවකාලික වින්දනයක් සපතක් ලැබෙනවා. නමුත් පරම ශාන්තිකින් සපත ඇති නවරුත්‍රාසී සත්‍යධර්මයේ ඒ ධර්ම මාර්ගයට යොමු වෙලා ලෝකෝත්තර දහම් සුවයෙන් අප්‍රමාදීව සැනසීම ලබන්න කටයුතු කරන්න කියලා කියන ඉල්ලීම සෑම දිනාටම ඉදිරිපත් කරනවා. එහෙමනම් මේ බුදුගුණ බලය මතුවෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගන්න අප්‍රමාදීව ප්‍රතිඵල ගන්න. ජීවමාන බුදුරජාන් වහන්සේ වැඩ සිටි කාලයේ තමයි නොයෙකුත් ආකාරයෙන් දරුණු අකුසල් කරපු පව් කරපු ඇයට විපාක ලැබුණේ. දැන් වර්තමානයේ බුදුගුණ බලය ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක නිසා පස්පව් දස අකුසල් කරන ඇයට විපාක ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ පස්පව් දස අකුසල් කරන ඇය නවත්තර කරලා මේ බුදුගුණ බලයට යොමු වෙන්න දුක් කරදර වලින් තොරව තමන්ට පුළුවන් අනිත් පිරිස වගේම සැපසේ ජීවත් වෙන්න මඟ පාදා ගන්න. එහෙමනම් තුනුරන්ගේ ආශිර්වාදයෙන් ප්‍රඥාවන්තයින්ට මේ ධර්මය තවදුරටත් ප්‍රඥාව වැඩි දියුණු වීම පිණිස ප්‍රඥාවෙන් අඳ බහල පුද්ගලයන්ට වැඩි වැඩියෙන් ප්‍රඥා ලෝකයේ පහළ වීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාද ලබා ගැනීම පිණිස මේ වීඩියෝ අපේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.